මාස 3න් 3ට 60%ක බෝනස් පොලියක් හිමි කරගන්න. ජනාධිපති දුරපේක්ෂක ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනරැලි මාලාවේ තවත් එක් ජනරැලියක් ඊයේ දිවුලපිටියේදී පැවැත්වුණා. ඒ ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. මේ පැතිවරණය අපිට ගේමක් නෙමෙයි. දැන් අපි දිනලා ඉවරයි. දැන් අපි ඔක්කොම සූදානම් වෙන්නේ තව දවස් 14කින් මේ රටේ අනාගතය වෙනස් කරන නායකත්වය, මේ රට නිෂ්පාදනය මත ගොඩනගෙන රට හදන නායකත්වයත් එක්ක ඒ වෙනුවෙන් එකතු වෙච්ච මහා ජන පවුරක් තියෙනවා. විශ්වාසයි, නියතයි. 21 වෙනිදා අනුර දිසානායක සහෝදරයා වැඩිම ප්‍රතිශතයකින් මේ මුළු රටේම නවවෙනි ජනාධිපතිවරයා බවට පත් වෙනවා. ඒගොල්ලෝ අපිට දිනන්න බෑ කියපු මතය දැන් ඉවරයි. ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරන බව ඒගොල්ලෝ දැන් දන්නවා. දැන් මොකද හදන්න මතය? දිනපුවාම මෙහෙම වෙයි. ඒකත් නරක නෑ. රනිල් වික්‍රමසිංහ කියන මොකද්ද? ජාතික ජනබලවේගයේ දිනුවාම ගෑස් සිලින්ඩර් පුපුරන්න පටන් ගනි. තව සජබේ පැත්තේ මන්ත්‍රීවරයෙක් කුරුණෑගල පැත්තේ හාදී එයා කියනවා ජාතික ජනබලවේගයේ දිනුවාම 22 වෙනිදා ගැටුමක් ඇති කරන්න බලාගෙන ඉන්නවා. ඊළඟ කියනවා ජාතික ජනබලවේගයේ දිනයි, හැබැයි මාස 6ක් අල්ලගෙන ඉන්නේ නැතිවි. ඔයගොල්ලෝ දන්නවා අපි දීර්ඝ කාලයක් ඉතාමත් අවලාද, අපහාස, අසිරුතා, පසුබැසීම්, පරාජයන් මේ සියල්ල දරාගෙන මේ ව්‍යාපාරයේ ජයග්‍රහණය සඳහා මෙහෙවන්නේ මාස 6න් ගෙදර යන්නද? ජනතාවගේ ජනමතයට අනුරූපී පාර්ලිමේන්තුවක් හදන්න ජාතික ජනබලවේගය විසින් ලැබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුවාරිනවා. දැන් ගොඩක් අය කිව්වා නේද මේ පාර්ලිමේන්තුවයි එපා කියලා. හොඳට මතක තියාගන්න, මේ ජනාධිපති ඡන්දෙන් අපිට ගන්න කතරින් කොච්චර පිරිසක් ගෙදර යනවද? මේව අරගෙන ඉන්න තූසිත කණ්ඩායම් ගෙදර යවනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.